අයිබෝන් කියලා පිළිගන්නවා අශ්‍රය ප්‍රොඩක්ෂන් YouTube channel එකට ඔන්න අදත් අද මම ඔයාලට කියන්නේ ලංකාවේ තියෙන නිදන් වස්තු මේ නිදන් වලින් නිදන් නිදන් කවර ඔයාලා දන්නේ නැහැ නිදන් වස්තු කොහොමද පිහිටලා තියෙන්නේ මේවා තියෙන වස්තුව මොනවද කියලා ඉතින් දන්න කට්ටිය ඉන්නවනම් එයාලට වැඩිදුර ඉගෙන ගන්නත් නොදන්න කට්ටියට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි වීඩියෝ එක අවසන්කම් බලන්න මේ තියෙන්නේ නිදන් වස්තුවක් ලංකාවේ මහා මූගලානි පිහිටලා තියෙන එකක් මේවැය වස්තුව ගන්න යනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් දෙන්න ඕනේ. හරියට දැනගෙන ගියොත් එච්චර අමාරුවක් නැහැ. මේ තියෙන්නේ නිධානයක ඇතුළත නිධානයේ ඒ බඩු ගන්න කලින් ඇතුලේ කොහොමද නිදන් වස්තු තැම්පත් කරලා තියෙන්නේ. නිල් මැණික් තැම්පත් කරලා තියෙන විදිහ තමයි ඔය තියෙන්නේ. නිධානයක. තව බලා ගන්න වෙන්නේ වට ආශියා ප්‍රොඩක්ෂන් අපේ channel එක කරා විතරයි. වෙනමනේ කොහොමද තැම්පත් කරලා තියෙන්නේ කියලා. නිදන් වස්තු නිල් මැණික් ඔය වතුර එන විදිහට තාක්ෂණය යොදලා පේනවනේ ඇතුළට වතුර යන්න තමයි මේ විදිහට හැමතැනම බ්ලොක් කරලා හැදලා තියෙන්නේ නිධානයක් ගොඩ දානකොට ඔය වගේ අමාරුයි පේනවනේ කොහොමද කියලා මේ වගේ ස්ථානවල ඔය තියෙන්නේ ඔන්න ඔතන ප්ලාස්ටර් එකක් තියෙනවා පේනවද ඔය තියෙන්නේ රයිට් මේ වගේ ස්ථානවල තමයි නිල් මැණික් තියෙන්නේ මේ නිධානයක් ගොඩ ගන්නවා කියන එක කට වචනෙන් කියන තරම් ලේසි නෑ හරිද මේවා අමාරු වැඩ ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා නිධානයක් ගන්නතම හරි ලේසි කියලා මට ගොඩාක් කතා කරපු අය කියනවා නිධානයක් ගන්න ඕනේ අනේ අයියේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ ඔක්කොම ඉතින් හිතන තරම් ලේසි නෑ මේ නිධානයක් ගන්න එක ඉතින් ඔයගොල්ලෝ හරියට ක්‍රමවත්ව මේ වැඩේ කරොත් මේ දේ හරියට ඉගෙනගෙන මේ දේ කරොත් ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ දේවල් මගේ channel එකේ මම ඔයාලට කියන්නේ මේ කඩේම් ලකුණු ටික, ඒ කියන්නේ නිදන් සලකුණු ටික නැති කරගන්න එපා. මේව කඩන්න එපා. මම හැමදාමත් කියන්නේ ඒකයි. දැන් මේ ඔයාලට මේ පේන තැන නිධානයක් තියෙනවා කියනකොට දැන් මෙතන නිධානයක් තියෙනවා. දැන් මේ නිධානේ තියෙන තැන සලකුණක් තියෙනවා. අපේ මිනිස්සු කරන්නේ ගිහිල්ලා මේ නිධානේ සලකුණ කඩනවා. දැන් ඔන්න බලන්න දැන් මෙතන ඔය තියෙන ප්ලාස්ටර් එක. ඔය ප්ලාස්ටර් එක ඇතුළට කඩලා ඔගොල්ලෝ ටිකක් කන්නු ඔගොල්ලෝ කියනවා නෑ ගල විතරයි කියලා. ඔව් ගල විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුළට තව කැණීම් කරගෙන යන්න ඕනේ. එතකොට තමයි වස්තුව හම්බ වෙන්නේ. දැන් මේක ගියේ ගමන් ප්ලාස්ටර් එක කැඩිය ගමන් ගන්න නිදන් දාල් නෑ. ඒ තව කෙනෙක්ගේ වස්තුවක්. මේ මිනිස්සයා මේක අමාරුවෙන් ජීවිත කාලේ පුරාම අමාරුවෙන් හංගලා හංගලා තියාගත්තු දෙයක් තමයි ඔය දාන්නේ. මේ තියෙන්නේ නිධානයකින් ගත්තු බෙහෙත් තෙල් බෝතලයක්. දැන් මේ බෙහෙත් තෙල ලංකාවේ මේ වකවානුවේ මේ බෙහෙත හදන්න බෑ. එතකොට මේක නිධානකින් අරගෙන මේක විනාශ කරන්න නැතුව අපි පරිස්සම් කරගන්න ඕනේ. මේක ඇතුළේ තියෙන දේ හරියට ඉගෙන ගන්න ඕනේ. මේ බෝතලේ වටේ ගහලා තියෙන ඒවා මොකක් සම්බන්ධව බෙහෙත් තෙල් බෝතලයක්ද කියලා මේක ගොඩක් බෙහෙත් තෙල් වර්ග තියෙනවා නොපෙනී යන්න පුළුවන් ඒවා තියෙනවා. සමහරක් ඒවා තියෙනවා ඔළුවේ අමාරුවක් හරි මොකක් හරි තියෙනවා. චුට්ටක් ගෑවහම ආයෙ සදාකල් ඒ හොඳ වෙනවා. එහෙම නැත්නම් හෙන රාජා තෙල තියෙනවා. ඒ වගේ තෙල් වර්ග තියෙනවා තියෙනවා. ඉතින් ඒවා නිදන් වස්තු වලින් මේ තියෙන නිදානකින් ගත්ත ඒ වගේ තෙල් බෝතලයක්. මේ තියෙන නිධානයකට යන සලකුණක්. දැන් මේ වගේ සලකුණක් කඩුවොත් ඔය නිධානට යන පාර හොයාගන්න බෑ. ඉතින් ඒ වගේ ඒවා කල්ලා විනාශ කරලා දාන්න එපා. ගොඩක් නිදන් වලට යන සලකුණු තියෙන්නේ ඔය වගේ. මේ තියෙන ඇතුළට ඔබ්බලා ගහපු නිධානයක නිදන් සලකුණ දැන් මේ වගේ වැයත් තියෙන්න පුළුවන් රත්තරන් වතුර ආශ්‍රිතව තියෙනවා නම් මැණික් ගල් අනිවාර්යෙන් තියෙන්න පුළුවන් ලංකාවේ ගොඩාක් ස්ථානවල තියෙන්නේ මැණික් සහ රත්තරන් මොකද ලංකාව කියන රටේ මැණික් ස්වාභාවිකව මැණික් ඕන තරම් තියෙනවා රත්තරන් වලට වඩා ලංකාවේ මැණික් තමයි තියෙන නිදන් වල ගොඩාක් තියෙන්නේ මැණික් තේරෙනවනේ කොහොමද කියලා ගල් ගල් අස්සෙන් අස්සෙන් දාලා එක ගලක් ගැලවුවම අර ගල් ටික සේරවම ගැලවිල යන විදිහට හදන්න පුළුවන්. දැන් මෙතන පේනවනේ ඔයාලට මං කිව්වේ වතුර තියෙනවා, එයාසින් පොකුණක් තියෙනවා. ওই පොකුණ ගාව නැහැ. එක්ක පොකුණින්ද යට ගොඩාක් යටට තමයි තියෙන්නේ. වතුර අරන් යන තාක්ෂණය පාවිච්චි කරලා වෙන තැනකට ගිහිල්ලා මේ නිදන් වස්තු තැම්පත් කරලා තියෙන්නේ. ඒ තැන හොයාගන්න ඔයගොල්ලෝගේ දැනුම පාවිච්චි කරන්න ඕනේ මේ නිදන් සම්බන්ධව. ඉතින් මේ පොකුණ ගාව ගිහිල්ලා පොකුණ කල්ල බිඳලා දැම්මොත් එහෙම අතන්ට වතුර යන්න තුනම අර මණික් ගල් ටික සවුත් වෙලා යනවා.
ගොඩක් දෙනෙක් ඒ වගේ වැඩක් කරපු අය ඉන්නවා. ඉතින් මම මේ ශාස්ත්‍රීය සම්බන්ධ දන්න නිසා මම මේ ගැන මට පේන නිසා තමයි මම මේ ඔයාලට කට කැඩිනකම් කියන්නේ. මේවා නැති කරන්න එපා, මේවා විනාශ කරන්න එපා, මේ පොකුණුවල් විනාශ කරන්න එපා කියලා. ගොඩක් අය ගිහින් පොකුණට බෝර දානවා. ඊට පස්සේ අතනට වතුර ගමන් කරන්න තුනම මේ වස්තු නැති වෙලා යනවා. මොකද මැණික් ගල් වලට වතුර නැතුනොත් මැණික් ගල් මැරිනවා. ඔය මැණික් ගල් මැරිච්ච මැණික් ගල් ගොඩක් හම්බෙන්නේ ඒ වගේ විනාශ වුණාම තමයි. ඉබ්බාගේ සලකුණ මම මේ ගැන වීඩියෝස් කරලා තිනවා. වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් ඒ වීඩියෝස් බලන්න, channel එකේ තිනවා. මේ පේනවනේ මේ වගේ තැන්වල මේ මේ මැණික් නිදන් වලට වතුර ගෙනියන තමයි මේ පොකුණු වගේ හදලා තියෙන්නේ. ඔය දිනේ පොකුණු වර්ග සමහරක් තැන්වල පොකුණු ගාවම තිනවා මේ වල ළඟම දාලා තිනවා මේ නිදන් වස්තුව. පේනවනේ කොහොමද කියලා. ඒ කාලේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙන විදිහ සමහරක් ඒවා මම මාක් කරලා පෙන්වන්නම්. මෙන්න මේ වගේ දැන් මෙන්න මෙතන තියෙනවා මේ පොකුණු ගාවම සලකුණක් තියෙනවා. මේකෙන් වතුර කොහෙටද ගෙනියන්නේ, ඒ වස්තුව කොහොමද තියෙන්නේ කියලා. සමහරක් ඒවා ළඟම තියෙනවා. දැන් මෙන්න මේ වගේ මෙන්න මේ වගේ සලකුණක පොකුණ ළඟම ඒ වස්තුව බල දාන්න පුළුවන්. දැන් මේ තියෙන පොකුණ ළඟම පේනවා තියෙන වතුර එතන හරියට මැද තියෙනවා සිදුරක්. ඒ සිදුරෙන් අතුලට වතුර ගමන් කරනවා. ඉතින් ගොඩාක් මැණික් තමයි ඒ වගේ වෙලා තියෙන්නේ. මේ පොකුණු කීපයක් මම ඔයාලට පෙන්වන්නේ මැණික් තීන ආශිතව තීන තැන්. මේවා අනිවාර්යයෙන්ම ලංකාව ණයබරෙන් නිදහස් කරන්න පුළුවන් මේ මැණික් විකුණලා. මේවා තියෙන රට අගාධයට යනකොට ගොඩ අරගෙන රට බේර ගන්න. ඉතින් මේවා හොරෙන් අරගෙන තැන්පත් කරගන්න එපා කවුරුවක්වත්. මේවා අරගෙන සමාජයට, පන්සල් වලට, සමග ආගමට, දහමට. දැන් මම ඔයාලට පෙන්වන්නම් මේ මැණික් නිදන් නිදන් කෝර නිදන් වල මොන වගේ මැණික්ද තියෙන්නේ කියලා. පොඩ්ඩක් මම පොඩි දෙයක් චූටිම දෙයක් ඔයාලට පෙන්වන්නම්. මෙන්න බලන්නකො පේනවනේ කොහොමද කියලා. ඉතාලම මිල අධිකම මැණික් තමයි මේ තියෙන්නේ. දැන් මම එකයි කියන්නේ මැණික් පොකුණු වලට විනාශ පොකුණු විනාශ කරන්න යන්න එපා. විනාශ කරොත් මේ ගල් හවුස් සවුත් වෙනවා. අද ඔයාට මේක ගන්න බැරි වුණාට ඔයාගේ දරුවෙක්ගේ දරුවෙක් හරි මේක හිමිකාරයෙක් එනවා වර්තමානයේදී. ආවම මේ මිනිස්සු හරි මේක අරගෙන මේ සමාජයට හරි මේ මිනිස්සු හරි කාලබිල ඇඳලා ඉඳී. මේක ඔය සලකුණු විනාශ කරලා දැම්මොත්, එහෙම නැත්නම් පොකුණු වල පොකුණු ටික විනාශ කරොත් ඔකෝ කල්ලා බිඳලා දැන් වස්තුවක් නැහැ, මොනවත් නැති වෙනවා වර්තමානයේ අපි ඉන්න දරු දරියන්ට. දැන් තියෙන්නේ මේ මැණික් මැරිච්ච මැණික් මේ තියෙන්නේ. අර වගේ පුකුණු විනාශ කරාම ඔය වගේ මැණික් මෙරිලා යනවා. ඊපස්සේ නිකන් දිරවන ගල් වගේ වෙනවා. කිසිම පල ප්‍රයෝජනයක් නැහැ මේ ගල් වල. පේනවනේ අර වගේ අර නූල වැඩ කරන ගල් තමයි ඔය සවුත් වෙලා තියෙන්නේ. ගම දිරවන ගල් බවට පත් වෙන්නේ ඉතින් මේ මිනිස්සුන්ගේම ක්‍රියාව නිසා. මේවා හරියට දන්නේ නැති නිසා ඒ පුකුණු විනාශ වුණාම ගොඩක් දෙනෙක් ඉතින් නොදැනුවත්කමට වෙච්ච දේවල්. මම හිතනවා මගේ වීඩියෝස් බලලා ආයේ ඒ වගේ දෙයක් නොකරයි කියලා. ඉතින් මම ගොඩක් කෑන්ට ගන්න උදව් කරනවා කමට හිමි දෙයක් තියෙනවා. දැන් බලන්න මේ මේ මැණික් ගල අන්න කොච්චර මේක බැලු බැලමනම තේරෙනවා ඉතාල වටිනා මැණික් ගලක්. පේනවනේ අති විශාල මැණික් ගලක් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් ඒ වගේ දේවල් ලංකාවේ නිදන් වස්තු වල තමයි මේවා තියෙන්නේ. ඉතින් මේවා පරිස්සම් කරන්න ඕනේ නිදන් වස්තු ටික. මේක පරිස්සම් කරා කියන්නේ අපේ රටේ තියෙන සම්පත් පරිස්සම් කරලා ඔයාලම තමයි මේවා ඉතින් ඔයාලටම ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ කියලා දැන් අපේ අතේ තිබ්බ කියලා තහවුරු කරන්න පුළුවන්. කෝටි 50කට වික්කක් කමනේ මේ මචං. ඉතින් මං හිතනවා මගේ channel එකේ නෙළුම් මල තියෙනවා කියන්නේත් අනිවාර්යයෙන්ම මැණික් තියෙන්න පුළුවන්, බුදුදහමට සම්බන්ධ දේවල් තියෙන්න පුළුවන්. හරි, ඉතින් මේ වගේ videos දිගටම බලන්න ඔයාලා මගේ YouTube channel subscribe කරන්න, subscribe කරලා තියාගන්න. දිගින් දිගටම මම ඔයාලට කියන්නේ කඩේම ලකුණු කඩාලා දාලා විනාශ කරන්න එපා. ඔයාලට උරුම දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔයාලට ගන්න පුළුවන්. උරුම නැත්තම් ඒක ගන්න බෑ. ඒකයි ලංකාවේ නිදන් ශාස්ත්‍රයේ අංක 1. එනම් කියලා නම් සිල් දෙනාට ජය වේවා.